एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय विमुक्ति सकृति की आता अल्लागे मुन्नी सकृति विमुक्ति दिश बला पुदमेन मेनी मल्ली सकृति कथाकले पुदमाकार आदरे गिनी කොල්ලාගේ මූණේ ලොකු වෙනසක් සක්විති දැක්කේ මොනාද බං හිතන්නේ සක්විති කතා කළේ විමුක්තිගේ අසනීප වෙන්නට ප්‍රථම ඔව්වා කතා කළ කුළුපක භාෂාවෙනි දෙන්න කතා කළේ යාළුවන් දෙදෙනෙකු මිනි බබා නොසිතූ මොහොතක ඒ වචනේ විමුක්තිගේ මුවෙන් පිටවිය බබා ඕකොල්ලෝ खिल्ल बाबा या कियो वर्षाटे बाबा हो मातक द नंगी व यालित विमुक्ति कथा नेत ओ वेनास में बैल में किन साक्षी दिदे से बाला उन्ने बाबा इन्नवा सानी पहला बाला न्यां अनुला ते हदागे ने उड़टावे एम होते दिए अनुला के में बाला नको हीटपु गमं बाबा लो बाबा किवे वाशा नंगी ने सुधुमा हत्या एकने वार्षा नंगियो पुंजी महात्या टा माता क्वीन नेत्तम पुदु मयाक वार्षा याना नाम अनुलागे मुइं पिटवेद्धीम विमुत्ति गैस्सी में अनुलादे से बैलु आये वार्षा नंगियो मातकते आ पुंजी महात्या के बाबा लस्सन नंगी बाबा विमुत्ति अलित किवे अनुला साकेतित मोनट मोन बलागत्तो केल्ला आवनं दवस देखें सीहेरो अभी होयनो अनुला के केल्लव इक्मनट लोको दया क्वे कोहमत निकं इन्न वेलावट एवित कथा करन अनुला के एना सुदु महात्या कोहे दार मिरिस करल हेलुए मेतननी हेम वेलायम अतुल अतुल इन्नी अनुला हेमम कीवाय හැගෙන කිව හැකි එහෙමමයි මා ළඟ තියෙන වාශනංගගේ ෆොටෝ එක හවස ගෙනත් පෙන්වන්න ඕන එක දෙයක් මතක් වුණොත් හරි අනලක්කේ වැලම කොල්ලට මතක් වෙයි මං ආයුර්වේද තැනකටත් එක්කන් යන්න හිතන් ඉන්නේ ඔව් ඒ බෙහෙත් වලට තද වෙච්ච නහරත් පණ ගහලා ගන්නවලුනේ සක්විති පහලට ගියේ සෑහෙන වෙලාවක් විමුක්ති දෙස බලා හිඳේ අම්මේ ओ कथा कले साले सिटे सुराम्या कामरे सिट आवाय मांग हवस एनवा माल्लिवे टीका के लिए टेकगे नियान्न दैन टीका टीका सानीप वेगे नेन्ने केदरम हिरगरल तियान्न नारकाय मांग अम्मार द्याक्यान्न नतरोने मकाद्दलोक पुता माल्लिट सानीपुनाट पासे टीका काल्या कोगे पाडुई इन्न देन्न सुराम्या महापोलोट रेव्वाय एहा इन्ने लोकु प्रश्न दरागन्न पुलुवन मट्टमक नेमे सनीपुनात् गेदर प्रश्न नैने एली इन्न बैल्लियेक प्रश्न दैम्मोत् मिसा अम्मा समग कथा कर तेरुमक् नैदै साक्विति सितुनी मै यानवा साक्विति सुसुमक् केला कीवे होंद वैडि अहागत्त देकक् कामरेउन् हिमाले इन् कोरुरु सतुराक् विंदाय हिमालय विमुक्ति की कामरेट की अटट पमने है अद्दे अन्ने विलो नागने पिरिमेकुगे सित ससलवान्ने ज्ञान सुवंदन मिस विलोन सुवंदन नोए कोहमा तेक ज्ञानियुगे सुवंदी मत्तु पासु पिरिमेकुट अनित ज्ञानुंगे सुवंद सुवंदक नोए कामरेट अतुल्लो वनम दुटु देन हिमालय की पपु हिरिवेटुनी विमुक्ति कामरेयो अंदमत निदागिन ඇඳ විට්ටමට හිස තබාගෙන පොතක් බලමින් උන්නේ. ඒ දර්ශනීය දෙක ඇය කොතරම් බිය වූවද කියෝ ඇයට වදනක් කතා කරගන්නට පවා බැරි විය. ඔළුව පිස්සු හැජිත් කෙනා පොත් කියවන්නේ කොහොමද? හිමාලි සිදිය පුදුමෙහෙනි. මං ආවත් දන්නේ නැහැ. දිගටම පොත කියවනවා. හිමාලි කාමරය තුලට ඉමින් සිටුවාය. හිමාලි විමුක්තිගේ පය පාමුල ඉඳගෙන ओगे दीपावल सुरत तेबुआ पोत मैथ कल विमुक्ति हिमाली दिश बैलुए विनास्म बैलमेनी
ඒ මානසික ආබාධයක් ඇති රෝගියෙකුගේ බැල්ම නොවේ. එයින් හිමාලයාසු අනුරාගේනි පොත් කියවනවද? ඇයට තවත් ලං වූවාය. විමුක්තිගේ වතට ඒ වත ඇලෙන්නට විය. මොකද්ද පොත? මටත් ඇහෙන්න කියවන්න. විමුක්ති කතා කළේ නැත. පිස්සෙක් කියවන්නේ නිකම් බලන් ඉන්නවා. මාවත් බය කරනවා. ඇගේ සුරත ඔහුගේ පපුව පුරා යන්නට විය. ලයිට් වහලා නිදාගමු බබා. තුරුල්ලෙලා. හිමාලගේ තෙත තොල්පට විමුක්තිගේ උණුසුම් බාහුවකට තද විය. විමුක්ති පොත දෙසම බලාගෙන උන්නේය. අනුලා විමුක්තිට තේකක් හදාගෙන ආවේ හිමාලයසේ විමුක්තිගේ බාහුවට දෙතුල් තබාගෙන ඉඳිද්දී. ගෑනුන්ට නින්දාවක් මේ වල් සමයම. අනුලා සිතින් කීවාය. අනුලා කාමරයට ඇතුල්ෙද්දීම හිමාලි විමුක්තිගේ උරතලෙන් දෙතුල් ගත්තාය. අනුලා සිනාසුනේ බිම බලාගෙනය. දැන් තේ මොනාටද? පුංචි මහත්තයා ඉල්ලුවා. හිමාලි දෙනෙ තෙසෙව්වාය. පුංචි මහත්තයා ඉල්ලන්නෑනි. ඉල්ලුවා තේ ඕන කිව්වා. අනුලා නිකම් බොරු කියන්න එපා. පුංචි මහත්තයා තේ ඕන නේද? අනුලා ඇත්තටම ඇසුවේ අසරණවය. තේ ඕන. විමුක්ති පොත දෙස බලාගෙනම කීවේය. හිමාලට තරු විසිවිය. එහෙනම් ඇත්තටම සනීප වේගෙන ඉන්නේ. දැක්කද? තියලා යන්න මං පොවන්නම්. අතර දුන්නා නම් දැන් බොයි. යනවා යන්න. හිමාලි කියද්දි අනුලාට දුක සිතුනේ නැත. ඈ පඩිපෙළ බැහැගෙන ගිය සිනාසෙමිනි. ගෑණි රත් වෙලා ඉන්නේ. පුංචි මහත්තයර සීයේ ආපු ගම එයාට මොනාද වෙන්නේ කියලා දන්නවා. අනුලා සිතුවාය. හිමාලි තේක අතර ගත්තේ වෙවුලමින් මෙනි. එහෙම දෙයක් වුණොත් මට මොනාද වෙන්නේ? ඇඳුම් ටික අරගෙන බස් එකේම නුවර යන්න වේ. හිමාලි සිතුවාය. බොන්න අනිත් දවසේ මොනාරි ඕන නම් චූටි නංගිට කියන්න. හිමාලි ආදරෙන් කීවාය. විමුක්ති තේක බිව්වා මිසක ඇදස බැලුවේ නැත. මොනවද මන් දැන් කියන්නේ? හිමාලි විමුක්තිට තේ පොවමින් සිතුවාය. මේ සැප සම්පත් එක්ක ජීවත් වෙන්න හීන දැකලා දැන් පලයන්ක නුවරට. උපාධියක් නැහැ, කාරුත් නැහැ, කසාදත් නැහැ. හිමාලට හීලිනේ. නෑ, එහෙම වෙන්න බෑ. මම මොනවාරි කරනවා. හිමාලි අදිෂ්ඨාන කරගත්තාය. හිමාලි රූපවාහිනිය දැම්මේ කම්මලිකමටය. ඒ හින්දි චිත්‍රපටයක් විකාශනය වෙමින් තිබුණි. පොත දෙස බලාගෙන වුණු විමුක්ති හිටි හැටියේම ඒ හින්දි ගීත දාර්ශනය දෙස බලාගෙන උන්නේ. හිමාලිගේ net තිබුණේද ඒ වෙතය. විමුක්ති ඒ දෙස ආශාවෙන් බලා ඉන්නා බව ඇය දැක්කේ පසුය. මොකද ඒ නිලිය දිහා බලාගෙනම ඉන්නේ? හිමාලි සිතුවාය. බබා, ඉබේටම විමුක්තිගේ මුවෙන් ඒ වදන් පිටවිය. හිමාලිව ගල් ගැසුණි. විමුක්ති බබා කීවේ කාටද? කවුද බබා? හිමාලි වෙවුලමින් මෙන් ඇසුවාය. විමුක්ති කතා නැත. ඔහු දිගටම ඒ නිලිය දෙසම බලාගෙන උන්නේ. අරකි වගේද? හිමාලි සිතුවාය. සීයා ආවොත් ඒකි ළඟටම යනවා. අදරෑ ඉඳලා බෙහෙත් දෙන්නේ නැහැ. හිටත් දෙන්නේ නැහැ. හිමාලි සිතුවේ කුරුල්ලසෙනි. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.